අයිබෝවන් කියලා අදත් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද වාහනයක ඕල්ටර්නේටර් එකට පාවිච්චි කරන බාහිරින් පාවිච්චි කරන IC රෙගුලේටර් එකක් එහෙම නැත්නම් වෝල්ටේජ් රෙගුලේටර් එකක් චෙක් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න. මේකෙදි පළවෙනියටම දැනගන්න ඕනේ දේ තමයි අපි පාවිච්චි කරන IC රෙගුලේටර් එකේ වයර් කීයක්ද තියෙන්නේ කියන එක. මම මේකෙදි භාවිතා කරන්නේ වයර් හතරක් තියෙන සම්මත වර්ගයේ සාමාන්‍ය භාවිතයේදී භාවිතා කරන වයර් හතරේ IC රෙගුලේටරයක්. මේ IC රෙගුලේටරේ නම් මම ගෙදරදී හදපු එකක්. නමුත් වෙළඳ පොලේ මෙවැනි වයර් හතරේ IC රෙගුලේටර් ඕනි තරම් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම ඕල්ටර්නේටර් රිපයර් කටයුතු වලදී අපිට ඕනි තරම් වයර් හතරේ IC රෙගුලේටර් ඕනි තරම් අපිට හම්බ වෙනවා. මේකෙදි මම පාවිච්චි කරන ඕල්ටර්නේටර් IC රෙගුලේටරේ එහෙම නැත්නම් වෝල්ටේජ් රෙගුලේටරේ තියෙන වයර් හතර ගැන පැහැදිලි කිරීමක් කරන්න කලින් මට අවශ්‍ය කරන ඔයාලට පැහැදිලි කරන්න මේ බෙන්ච් ටෙස්ට් එක සඳහා පාවිච්චි කරන්න අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා. මේකෙදි වැදගත්ම දෙයක් තමයි වේරියබල් පවර් සප්ලයි එකක් තියෙන්න ඕනි. ඒ වේරියබල් පවර් සප්ලයි එක අවම වශයෙන් වෝල්ටේජ් 30ක් දක්වා අඩු වැඩි කිරීමේ හැකියාව තියෙන්න ඕනි. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය පාවිච්චි කරන වාහනවල 12 වෝල්ට් IC රෙගුලේටර් වගේම 24 වෝල්ට් IC රෙගුලේටරුත් තියෙනවා. එතකොට මේ જાති දෙකම ටෙස්ට් කරන්න අද මම වීඩියෝ එකදී කියලා දෙනවා. ඒ වගේම ඒ සඳහා වෝල්ටේජ් 30ක්වත් වේරියබල් අඩු වැඩි කරන්න පුළුවන් පවර් සප්ලයි එකක් වගාව තියෙන්න ඕනේ. ඊළඟට අවශ්‍ය කරනවා අත්‍යවශ්‍යම කරන දෙයක් තමයි බල්බ් දෙකක්. එක බල්බ් එකක් මම පාවිච්චි කරන්නේ ඕල්ටර්නේටර් එකේ රොටර් කොයිල් එක වෙනුවට. එතකොට තව බල්බ් එකක් පාවිච්චි කරනවා ඒ තමයි ඩෑෂ්බෝඩ් එකේ තියෙන බැටරි චාර්ජින් ලයිට් එක එහෙම නැත්නම් චාර්ජින් ඉන්ඩිකේටර් එක විදිහට. එතකොට මේකෙදි පාවිච්චි කරන බල්බ් දෙක ගැන සඳහන් කළොත් සාමාන්‍ය වාහන වල පාවිච්චි කරන බල්බ් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටෙස්ට් කරන්නේ 12 වෝල්ට් IC රෙගුලේටර් එකක් නම් ඔය පාවිච්චි කරන්න ඕනේ 12 වෝල්ට් බල්බ් දෙකක්. එතකොට ඔය ටෙස්ට් කරන්නේ 24 වෝල්ට් IC රෙගුලේටර් එකක් නම් ඔය පාවිච්චි කරන්න ඕනේ 24 වෝල්ට් බල්බ් දෙකක්. මේකෙදි තවත් දෙයක් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි පවර් සප්ලයි එකත් IC රෙගුලේටර් එකත් මේ බල්බ් දෙකත් නිසි ආකාරව සම්බන්ධ කරගන්න අපිට සරල පරිපථයක් සකස් කරගන්න වෙනවා. පරිපථයක් කිව්වට බය වෙන දෙයක් නැහැ. මේක වයර් වලින් අමුණ ගැනීමක් විතරයි කරන්න තියෙන්නේ. අපි මුලින්ම බලමු පවර් සප්ලයි එකත් IC රෙගුලේටර් එකත් කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. පළවෙනියටම ධන වයර් දෙක සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ IC රෙගුලේටර් එකේ ධන වයර් එක පවර් සප්ලයි එකේ ධන වයර් එකට සම්බන්ධ කරන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ පවර් සප්ලයි එකේ ඇර්ත් වයර් එක එහෙම නැත්නම් රින වයර් එක IC රෙගුලේටර් එකේ කළු පාට වයර් එක එහෙම නැත්නම් ඒකේ ඇර්ත් වයර් එකත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ. මම මේ පාවිච්චි කරන IC රෙගුලේටර් එකේ තියෙන කහපාට සහ කොළපාට වයර් දෙක ගැන යම් දෙයක් කියන්න ඕනේ. මේ කහපාට වයර් එකයි කොළපාට වයර් එකයි සම්බන්ධ වෙන්නේ ඕල්ටර්නේටර් එකේ රොටර් කොයිල් එකට. තවත් දෙකින් කිව්වොත් බ්‍රෂ් දෙකට. කහපාට වයර් එක විශේෂයි. ඒකට හේතුව තමයි කහපාට වයර් එකට තමයි එක්සයිටර් ඩයෝඩ් ලයින් එක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ කහපාට වයර් එකටම තමයි ඩෑෂ්බෝඩ් එකේ තියෙන චාර්ජින් ඉන්ඩිකේටර් එක එහෙම නැත්නම් අපි කියන්නේ බල්බ් ලයින් එක සම්බන්ධ වෙන්නේ මේ කහපාට වයර් එකටමයි. IC රෙගුලේටර් එකේ රතුපාට වයර් එක බල්බ් එක හරහා කහපාට වයර් එකට සම්බන්ධ වෙනවා. මේ බල්බ් එක තමයි වාහනේ තියෙන චාර්ජින් ඉන්ඩිකේටර් බල්බ් එක.
කහපාට වයර් එක බල්බ් එකට සම්බන්ධ වෙලා බල්බ් එකේ අනිත් අග්‍රය කොළපාට අග්‍රයට සම්බන්ධ වෙනවා. වාහනේ ස්ටාර්ට් කළාට පස්සේ ඕල්ටරනේටර් එකට බාහිර කරන්ට් එකක් ලබා දෙනවා. ඒ කරන්ට් එක දෙන්නේ බැටරියෙන්. බැටරියෙන් ලබාගත් කරන්ට් එකෙන් ඕල්ටරනේටර් එකේ රොටර් කොයිල් එක මැග්නට් වෙලා පළවෙනි ධාරාව නිෂ්පාදනය වීම ආරම්භ වෙනවා. ඒ හැදිච්ච ධාරාවෙන්ම excited diode හරහා rectify කරලා එහෙම නැත්නම් ඍජුකරණය කරලා excited diode line එක කියලා අපි එකට කියන්නේ ඒ line එකෙන් කහපාට wire එකට අදාළ ධාරාව ලැබෙන්න සලස්වනවා. excited diode හරහා එන ධාරාව කහපාට wire එකට ලැබිලා මේ ලැබිච්ච ධාරාව නැවත rotor coil එකට ගබන් කරනවා. rotor coil එකට ලැබෙන මේ විශාල ධාරාවෙන් rotor coil එක වඩාත් හොඳින් චුම්බකණය වෙලා එහෙම නැත්නම් magnet වෙලා වඩා හොඳ ධාරාවක් ස්ටේටර් කෝයිල් එක හරහා නිෂ්පාදනය කර ගන්නවා. මේ විදිහට නිෂ්පාදනය කරගත් ධාරාව තමයි බැටරිය චාර්ජ් කරන්න බැටරි චාර්ජින් වයර් එක හරහා බැටරිය වෙත යවන්නේ. මේකෙදි තවත් කියන දෙයක් තියෙනවා, එක්සයිටඩ් ඩයෝඩ් හරහා මේ ලැබෙන ධාරාව නිසා බැටරි චාර්ජින් ලයිට් එක දෙපසම ධන බවට පත් වෙනවා. දැන් ටිකකට කල්පනා කරලා බලන්න, රොටර් කෝයිල් එක වැඩි වැඩියෙන් මැග්නට් වෙනකොට ස්ටේටර් කෝයිල් එකත් වැඩි වැඩියෙන් මැග්නට් වෙලා වඩා විශාල ධාරාවක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. මේකෙදී ඇතිවෙන විශාල වෝල්ටේජ් එක පාලනය කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් බැටරියට සහ වාහනේ විදුලි පද්ධතියට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඔකට තමයි කියන්නේ ඕවර්චාර්ජ් වෙනවා කියලා. වෝල්ටේජ් එක පාලනය කරන්න තමයි IC රෙගුලේටර් එකක්, එහෙම නැත්නම් වෝල්ටේජ් රෙගුලේටර් එකක් පාවිච්චි කරන්නේ. මේකෙදී අරමුණ තමයි අවශ්‍ය කරන වෝල්ටීතාව මට්ටමකට එහා වෝල්ටීතාවය වැඩි වෙනවා නම් වහාම විද්‍යුත් ධාරාව කපා හැරලා, ඒ කියන්නේ රොටර් කොයිල් එකට යන විද්‍යුත් ධාරාව කපා හැරලා වහාම වෝල්ටීයතාව එක් මට්ටමක පවත්වා ගැනීම උත්සාහ කිරීම තමයි මේකෙන් සිද්ධ කරන්නේ. අපි මේ වෙනකොට IC රෙගුලේටර් එකත් පවර් සප්ලයි එකත් මේ සඳහා ටෙස්ට් කිරීමට අවශ්‍ය කරන බල්බ් දෙකත් නිසි ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. හොඳයි, දැන් අපි බලමු පවර් සප්ලයි එක පාවිච්චි කරලා මේකේ වෝල්ටීයතාවේ ටික ටික වැඩි කරන්න. අපි දන්නවා වෝල්ටීයතාවයේ යම් කිසි මට්ටමකට ආවට පස්සේ වහාම IC රෙගුලේටර් එක කට් ඔෆ් කරලා පරිපථය ආරක්ෂා කරගත යුතුයි. ඒ කියන්නේ බැටරිය සහ සම්පූර්ණ වාහනේ විදුලි පද්ධතිය ආරක්ෂා කළ යුතුයි. එමනම් වෙන්න ඕනි මොකක්ද? අපි වෝල්ටීයතාවයේ පවර් සප්ලයි එකෙන් වැඩි කරගෙන යනකොට රොටර් කොයිල් එක සඳහා තිබෙන බල්බ් එක ඉක්මනින්ම ඕෆ් වෙලා යන්න ඕනි. ඒ වගේම චාර්ජින් බල්බ් එකත් ඔෆ් වෙලා යන්න ඕනේ. චාර්ජින් බල්බ් එක ඔෆ් වෙලා යනවා කියන එකෙන් අදහස් වෙන්නේ විදුලි පද්ධතිය නිසියාකාරව වැඩ කරනවා කියන එකයි. මේ දෙන්නේ කෙලින්ම කරන්ට් ලයින් එකක් කහපාට වයර් එකට. දෙපැත්තෙම ධන වෙනවා, ඒ නිසා චාර්ජින් බල්බ් එක කොහොමවත් ඕෆ් වෙනවා.
ඇත්තදිම වාහනේදී වෙන්නේ මේ ක්‍රියාවලියම තමයි. දැන් අපිට කහපාට වයර් එකට ඩිරෙක්ට් කරන්ට් ලයින් එකක් සම්බන්ධ වුණාම ඒ කියන්නේ එක්සයිටඩ් ඩයෝඩ් එකකින් කරන්ට් එකක් ආපුවාම වෙන්නේ මේ චාර්ජින් බල්බ් එක ඕෆ් වෙලා රොටර් කොයිල් එකට වඩා වැඩි ධාරාවක් ලැබිලා වාහනේ හොඳින් චාර්ජ් වෙන්න පටන් ගන්න එක. අන්න ඒ හේතුව හින්දා තමයි රොටර් කොයිල් එක වෙනුවට තියෙන මේ බල්බ් එක ගොඩාක් ලොකු එළියක් දීලා පත්තු වෙන්නේ. ඒ වගේම චාර්ජින් ඉන්ඩිකේටර් එක විදිහට පත්තු වෙලා තිබිච්ච බල්බ් එක ඕෆ් වෙලාම යන්නේ. මේ සරල ක්‍රියාවලියම 24 වෝල්ට් IC රෙගුලේටර් එකටත් ඒ විදිහටම ආදේශ කරන්න පුළුවන්. ඒකෙත් ඒ වගේම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ වගේම ටෙස්ට් කරන්නේත් ඒ විදිහටම තමයි.